Person of the Week. Kalle paninne kole vaanne nae, karadir denne hiyar denne nae. Pingwanta gatau iragannata e paranthi vela, kondaruwa gunaye thirikanda paraganni duwa ketana. සිංහල හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. මේ කාලේ එනකොට විශේෂයෙන්ම අපිට මතක් වෙන පිරිසක් ඉන්නවා. ඒ අතරේ මේ කලාකරුවෝ නැත්නම් සිංහල අවුරුද්දත් නෑ වගේ. විශේෂයෙන්ම රංගවල පවුල මෙහා බැඳිලාම ඉන්නේ. ඉතින් රංගවල පවුලේ එක් පුරුකක් සාහන් රංගවලත් එක්ක අපි සුදුලම් සිටිසන් ඔෆ් ද වීක් ආරම්භ කරනවා. සන්නයි කොහොමද මේ දස්සල ජීවිතේ? හොඳයි හර්ෂ. ඉස්සර සිංහල අවුරුදු කාලේ විතරක් ඇහුණු සිංහල ජනකී දැන් ලංකාවේ අවුරුදු පුරාම ඇහෙනවා. මේ ඇහෙනවත් එක්කම ටික ටික මිනිස්සු එක ආදරෙන් වැළඳ ගන්නවා. ඒ වැළඳ ගැනීමත් එක්කම මේකට හේතුව වෙන්නේ රංගවල බලකාය. එහෙම කිව්වොත් මං නිවැරදි. මේ වෙනස කරන්න ඔබ කොච්චර කට්ටක් කෑවද? ඔය එහෙම කිව්වම ආඩම්බරයකුත් දැන් අපි එහෙම කරලා තියෙනවද කියලා. හැබැයි ඒක සාර්ථකව නැහැ. තාම ඉවර නැහැ. තව තියෙනවා. මට ඕන දේ තමයි හර්ෂ, අපේ රටේ කොහේ ඇහෙන සින්දුවත් සංගීතයත් අපේ එකක් වෙන්න ඕනේ. අපි ජපානෙට ගින් ඇහුවොත් ජපාන අනන්‍යතාවය ඒවැ තියෙනවා. ඒ ඇහෙන මේ පාරේ තොටේ ඇහෙන ඒවැත් තියෙනවා. එතකොට අපි අරාබියට ගින් ඇහුවොත් අරාබී සංගීතය තුළ තියෙනවා ඒගොල්ලන්ගේ කම. හැබැයි කවුරුහරි කටුනායකින් බැහැලා වටපිට පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් එයාට තේරෙයි මේක මේ මොකද්ද රට කියලා හරියට හොයාගන්න බැරි වෙයි. ඉන්දියාවේ කැලි ඇහෙනවා, ඇමරිකාවේ කැලි ඇහෙනවා, ඉතාලියේ පොඩි පොඩි ඒවා ඇහෙනවා, අරාබියේ ඒවා ඇහෙනවා. එහෙම වෙන්න බෑනේ. මේක රටකට අනන්‍යතාවයක් තියෙනවා. ඉතින් ඔය දර්ශනේ එක තමයි අපි හැමදාම වැඩ කරේ. ඒක නිසා අපි කල්පනා කරනවා මේ අපි අවුරුද්දට විතරක් මේ සිංහලකම සීමා කරන්න නැතුව අපේ සංගීතය සීමා කරගන්න නැතුව අර කිව්වා වගේ අවුරුද්ද පුරාම පවතින දෙයක් බවට මේ සංගීතය පත් කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද අපේ වහල් මානසිකත්වය අවුරුදු 69ක් ගියත් නැතිලා නැහැ නේද? අපි හැම උදේකම කවුරු මූණට හම්බුනත් මතක් කරන අපි වහලෙක්ලා හිටියා, වහලෙක්ලා හිටිය කියලා මතක් කරන අපි නේ. කියනවනේ. ඔව්, ඒ කියන්නේ දැන් අපි හිතන එහෙම ලෝකෙම ගුඩ් මෝර්නින් කියන එහෙම ගන්න නැහැ. දැන් චීනු කියන්නේ, ඉතාලිකාරු කියන්නේ, ප්‍රංශකාරු කියන්නේ මේ සුද්දට යටත්තලා හිටපු කට්ටිය තමයි කියන්නේ. ඉතින් මේ වහල්භාවයේ මානසිකත්වයෙන් අපි මිදිය යුතුයි. ඒ පණවිඩේ අපි අවුරුදු ගාණක් කරගෙන යනවා. කාලයකට කලින් මේක විහිළුවක් හිතලුවක් මිනිස්සුන්ට එහෙම කරන්න බැරි දෙයක් කියලා. නමුත් එහෙම නැහැ. ඉතින් දෙයක් හිතුවොත් කරන්න බැරිත් නැහැ. අපි ඒක කරමින් ඔප්පු කරමින් පවතිනවා. මේ රංගවල බලකාය දැන් කොච්චර බලවත්ද? සාමාන්‍යයෙන් බලයනියක ශක්තිය කියන්නේ නේ. මොකද හතුරන්ට ඒක යම් ඔත්තුවක් වෙනවානේ. ඒ වගේ තමයි අපි අපේ කම පිළිබඳව මේක ආරම්භ කරනකොට මට තිබුණු එකම අදහස තමයි තාත්තමට කියලා දුන්න දේ. තාත්ත කිව්වේ මේ ලෝකේ ඔය මහා සංවිධාන බලගතු දේවල් ජාතික ව්‍යාපාර ඔය කෝකත් ඇදලා දෙන්නේ තනි මිනිහගෙන් දෙන්නගෙන්. ඒකට දසදහස් ගාණක් ඕනේ. හරියට අරමුණක් ඇතුව එක්කෙනෙක් වැඩ කරත් ඒකට තව පිරිස් එකතු වෙනවා. ඒක මහා බලවේගයක් බවට පත් වෙනවා. ඒ වගේ බලවේගයක් බවට පත් වෙච්ච දේ තමයි රන්වල බලකාය. ඒතකොට රන්වල බලකායට අමතරව දැන් අපේ රන්වල පදනම යටතේ මතුපරපුර, රන්වල ළමා බලකාය, ඒතුන් ස්වස්ති අපේ බෙර කණ්ඩායම, තාලම ජාතික පදනම ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ලැබිච්ච ආරාධන අනුව අපි කරන සංචාරවලදී ලැබෙන ආරාධන අනුව අපි විදේශ රටවල් දෙකකත් ඉස්සරහට අපේ ශාඛාවන් ආරම්භ කරන්නට කතා බහ කරමින් ඉන්නවා. සිටිසන් ඔෆ් ද වීක්. රංගවල බලකායේ අපි අක්කු බොලව කියන මේ නිර්මාණය ලංකාවේ වගේම පිටරට කොච්චර ජනප්‍රියද? ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේද? ඔව්, ඒක මේ සින්දුවේ වචන ටික අතර ගත්තාම මට හිතුණා මේක කවදාවත් ලංකාවේ රේඩියෝ එකේ යන්නේ නැහැ, ලංකාවේ ටීවී එකේ යන්නේ නැහැ. හැබැයි මේක මම කරන්න ඕනේ. මේ මං දැනෙන දෙන්නේ මම කරලා තියෙන්නේ. මට මතකයි හර්ෂ, එක්තරා නාලිකාවක ප්‍රධානීක් මගෙන් අහනවා මේ
පොඩක් වෙස්සන මාෂාන් මේ උඹලගේ සින්දුවලට අපේ බීට්ස් දාලා අපි ගැව්වට කමක් නැද මාෂාන් කියලා මං කව මාෂාන් එහෙම ගහන්න එපා අපිට ඕන විදිහට අපි බීට් දාලා හදලා දෙන්නේ උඹලට ගහන්න පුළුවන් නම් ගහපන් නැත්නම් ගහන්න එපා බොහොම සරලව අපිට ඕන දේ අපි හදලා දෙනවා අපි පෙට්ටිය හැඩයට මිනිය කමන්න ලෑස්ති නැහැ නාලිකාවට ඕන විදිහට අපි සින්දු හදනව නෙමෙයි අපි හදන්නේ ජන ගීයෙන් කැමති නම් දාන්න පුළුවන් අකමැති නම් නොදා ඉන්න පුළුවන් ඉතින් එහෙම හිතලා හදපු සින්දුව තමයි මම මට දැනුණා මේ ගීත තරංගගේ මේ පද රචන අතර ගත්තාම මේ මේක බොහොම අපූර්ව වචන ටිකක් කියලා මේ මේ ගීතයේම මුල් ගීතය කියලා මට සලකන්න පුළුවන් හෙලේමනාලි ගීතය ඒක ධම්මික හෙට්ටිආරච්චිගේ පද රචනයක් එතකොට ඒ ගීතයේම දිගුවක් විදිහට මට ගීත තරංගගේ මේ පද රචන දැනුණා මම පහතරට ශාන්ති කර්ම නාදමල වලින් මේක හැදුවා අපේ බොහොම ලාබාල හාදෙක් බොහොම යෝම් තරුණෙක් මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබලින් තාරුක තමයි ගීත ගායනට තෝරගත්තේ එතකොට එයා පාසල් ශිෂ්‍යෙක් ගීත හැදුවාන් පස්සේ දැන් අද අපි දකිනවා මේ පාරතොට යනකොට මේ ත්‍රිරෝද රථවලත් මේ ගීතේ වැකි යොදලා තියෙනවා මම හිතනවා අපි බලාපොරොත්තු නොවුණු මට්ටමට යක්කුබලව් සමාජගත වුණයි කියලා Citizen of the week. දැන් ඔබ කලාව වෙනුවෙන් කලාවේ අනාගතය වෙනුවෙන් නිහඬව ගොඩක් ලොකු මෙහෙවරක් කරන කෙනෙක්. ඒ ගැන අපි පොඩ්ඩක් කතා කළොත්. මම දන්නේ මම කලාකරුවෙක් නෙවෙයි මට ඒක නම් පැහැදිලිව කියන්න පුළුවන් කලාකරුවා කියන මහා පුද්ගලයා මාතුල නෑ. මම දකින මහා කලාකරුවා මාතුල නෑ. මම කලාකරුවෙක් කියලා කියන්නේ තමන්ගේ කලාකෘතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය ව කැප කරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන උතුම් කෙනෙක් මම එහෙම නැහැ. හැබැයි මම කලාවට සම්බන්ධ යම් වැඩ කරනවා. මට දැනෙන මම විශ්වාස කරන දහම මේ කලාව මේ කලාව වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි 2011 අවුරුද්දේ තාත්තා නැතුණ 2002 අවුරුද්දේ 2002 කියන දෙකම කරලා 2011 අවුරුද්දේ අපි චීනයේ ෂෙන්ජියාජි නුවරදී අපිට හම්බ වෙන ලෝකේ හොඳම ප්‍රාසංගික ජනගී කණ්ඩායමට හිමි සම්මානය. ඔන්න එතනින් පස්සේ තමයි අපිට ඉතින් පිටරට ගිහින් හම්බුනහම ටැක් තියෙනවනේ ඒ කරපු ටිකම තමයි අපි තාම කරන්නේ. හැබැයි අර සම්මානේ හම්බුනට පස්සේ අවධානය යොමු වෙනවා වැඩි අපි ගැන. ඉතින් රටෙත් ලෝකෙත් අවධානය යොමු වෙලා අපිට ලැබෙන ආරාධනාවන් වැඩි වෙනවා. ඉතින් මේක මහා කලාකරුවෙක් කරන්න ඕන දෙයක්. නමුත් මේ මහා කලාකරුවෙක් නොවන මට මේක කරන්න සිද්ධ වුණා අපේ තාත්තා නැතුණෙන් පස්සේ එතුමා හිටියානම් අද මේ වෙනකොට මිට වඩා තැනකට මේ ජනගිය ගේන්න තිබුණා අවසානට එතුමා නැති වුණා මට උරුනේ එතුමා නවත්තපු තැනින් අපිට පටන් ගන්න බැහැ මොකද අපි එතුමා තරම් ඉස්සරහට ගිහිල්ලා නැහැ එතුමා පටන් ගත්ත තැනට වඩා මුලට ඇවිල්ලා අපි මුල ඉඳන් මේ කරගෙන ඉන්නේ ඒ කරගෙන ඉන්න අතරවාරේ මැද්ද තැනක් තමයි උමේ දකින්නේ දැන් මේ සිංහල අවුරුද්ද ළඟ ළඟම එනවා ඇත්තටම මේ සමරන සිංහල අවුරුද්ද ගැන ඔබේ අවංක අදහස මොකක්ද අපි මුකුත්ම නොකර ඉන්නට වඩා මොකක් හරි කරන එක හොඳයි. අපි පොත් මුකුත්ම නොකියව ඉන්නට වඩා එක පොතක් හරි කියවන එක හොඳයි. සිංහලකම පැත්තකටම දාලා දෙනට වඩා මේ වගේ දෙයකින් හරි මේක සමරන එක හොඳයි. ඉතින් මේක යම්කිසි සාධකයක් වෙයි ඊළඟ પરම්පරාවට මේ අපේ කියලා දෙයක් තියෙනවා නැත්නම් සිංහලකම කියලා දෙයක් තියෙනවා. හෝ නැහැ. ඇයි නැති වුනේ? මෙන්න මේක හොයන්න යම්කිසි යතුරක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එනයින් මේ මේ මට්ටමින් හෝ සිංහල අලුත් අවුරුද්ද සමරණයක අපේකම සමරණයක උතුම් දෙයක් විදිහට මම සලකනවා. Citizen of the week. සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් ඔබේ රසිකයන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අපි වහල්භාවයෙන් මිදෙමු කියන එක දැන් ලැජ්ජ නැද්ද අප්පා? අපි මේ අවුරුදු ගාණක් කරන නිදහස ලැබලා තාම බැරුණ අපිට මානසිකව නිදහස් වෙන්න. කොටින් මේ සමහරු කියනවනේ හරි මේ බලන්නකෝ මේ සුද්ධ හදපු පාරවල් ටික සුද්ධා දාපු රේල් පාරවල් ටිකේ තමයි අපි යන්නේ එයා තමයි මේ රට දියුණු කරේ කියලා මං අහන්නේ ඔය සුද්ධා එංගලන්තරලා කල්පනා කරන්න ඇද්ද කට්ටියකද ඒ පව්බම් මේ ලංකාවේ මිනිස්සු මේ අපි ගිහින් ඒ රට සංවර්ධනය කළේම කියලා මේ දුකට ඇවිල්ලා තියෙන ඒ වගේ තමයි මේ ඒගොල්ලන්ගේ මේ පුත්තු මෙහි කතා කරන්නේ නෑ එහෙම කල්පනා කරන්නකෝ දැන් අපි මීට වඩා ඉස්සරහට යන්න නම් අපි මේ යටත් විජිත මේ වහල්භාවයෙන් මිදිලා ස්වාධීනව අපේ රට මොකද්ද මේ රටේ උරුමය මොකද්ද කියලා කල්පනා කළ යුතුමයි. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙ තේවවල දුන්න නැත්නම් මේ ඒගොල්ලෝ තේවවන්න මේ මේ කඳුකරේ සුද්ධ කරේ නැත්නම් අද ලෝකයේ හොඳම මේ ජල උල්පත් තියෙන රටක් විදිහට අපිට වතුර විකුණලා ඉන්න තිබුණ මොකුත්ම නැති. ඒක ඒගොල්ලෝ නැති කරා.
ඒගොල්ලෝ රේල් පාරවල් දැම්මේ වැරදි තැන් වලින් ඒගොල්ලෝ පාරවල් දැම්මේ වැරදි තැන් වලින් ඒගොල්ලන්ට ඕන තැන් වලින් මිසක් මේ හරියට මේ රටට ඕන තැන් වලින් නෙවෙයි. ඉතින් ඒ අර්බුදය අපි තාම විඳිනවා විතරක් නෙමෙයි අපි ඒක සතුටින් සමරනවා. ඉතින් මේ සමරුමින් මිදිලා අපි රට ගැන හිතන අනාගත પરම්පරාවක් හදාගමු. එතකොට අපිට පුළුවන් වෙයි මීට වඩා මේ අනන්‍යතාවයෙන් යුක්ත ගමනක් යන්න. කල්පනා කරන්න ලෝක කිසිම රටක් නැහැ අනුන්ගේ අනන්‍යතාවකින් ඉස්සරහට ගියේ. ලෝකේ එක රටක් හරි උදාහරණයක් ගන්න පුළුවන්ද? අපි නම් ගියේ අරගොල්ල වගේ නෑ. ඒ හැම රටක්ම දියුණු වුණේ ඉස්සරහට ගියේ තමන්ගේ අනන්‍යතාවයෙන්. හැම රටක්ම හැම ජාතියක්ම තමන්ගේ අනන්‍ය ඇඳුමක්, කෑමක්, බීමක්, ගොඩනැගිල්ලක් හදාගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා. එහෙම නැති වෙන ජාතීන් පිටිපස්සට යනවා. ඉතින් අපි කල්පනා කරමු මේ සිංහල අලුත් අවුරුද්දේදී මීට වඩා වෙනස් වෙලා අලුතින් හිතලා අලුත් උස්මක් අරන් අලුත් ජාතියක් අලුත් රටක් විදියට නැගී සිටින්න. සිංහල නිර්මාණ විශේෂයෙන් මේ ගීත නිර්මාණවලට තෝරගන්නේ දැන් මූලික රසය වෙලා තියෙන්නේ දුක අඬන එක. මෙහෙම කිව්වොත් ලංකා නිර්මාණවලට මොනවාගේ තැනක්, එහෙම නැත්නම් මොනවාගේ දෙයක් වෙයිද? කොයි කාලෙත් එක එක ජාති නිර්මාණ වෙනවා. ඉතින් ඒවා ඒ දැන් කාලයක් මීට වඩා හපන් නිර්මාණ ආවා. නිර්මාණ නෙමෙයි ඒවා. එහෙම එක එක යුගයන් තියෙනවා. මම නම් මේව ගැන එච්චර හිතන්නේ නැහැ. මේවා මේ එක එක කාලවලට එක එක කෙනා යම් කිසි අරමුණකින් ජනප්‍රිය වෙන්න ඕ මුදල් උපයන්න ඕ එක්ක තමන්ගේ තෘප්තියට කරනවා වෙන්න ඇති. මේකේ තියෙන කනගාටුදායක කාරණේ තමයි රසවින්දනට ඇතුළත තියෙන ප්‍රශ්නේ. දැන් බොහෝ දෙනෙක් කියන්න උත්සාහ කරන මේ බලන්නක 70 දශකේ තමයි හොඳ ඒවා කරුණේ, ඒ කාලේ කරුණේවා දැන් කෙරෙන්නේ, දැන් කෙරෙනවා. ඒ කෙරෙනේවා යන්න මාධ්‍යයක් නෑ. 70 දශකේ කෙරිච්ච නිර්මාණ දන්න මාධ්‍යයන් තිබුණා. අද මාධ්‍යයන් වලට සල්ලි දීලා දාගන්න වෙච්ච එකත් එක්ක අර හොඳ නිර්මාණකරුවන් සූදානම් නෑ එහෙම සල්ලි කියලා දාගන්න. ඉතින් ඒක නිසා රසවින්දනට ඇති වෙච්ච යම් බාධාවක්, සිතුවිලි වලට ඇති වෙච්ච බාධාවක් තියෙනවා. ඉතින් අර වගේ නිර්මාණ තිබ්බට කමන්නේ ඒ වහන පිරිසක් ඉඳි. හැබැයි කනගාටු කාරණේ අපි අර හැමදාම මේ මුණු කරවල රහට පුරුදුනහම හොඳ කෑමක් කෑවට මේ දැනෙන්නේ නැහැ වගේ. මේ අර දිගටම අපි අවර්ගනේ නිර්මාණම අහලා ඒක ඇඟට ආවන් පස්සේ අර හොඳ නිර්මාණයක් රසවින්දින්න බැරි කමක් නැහැ. ඉතින් මිනිස්සෙක් ඉදිරි මිනිස් ආත්මයක් ලැබුක ගැනිට රසවින්දනේ පුළුල් වෙලා තියෙනවා නම් එකෝ හැමදාම අයිස්ක්‍රීම් කන මිනිහට වඩා තවත් රස කෑම තියෙනවනේ. ඒ වගේ එකම ජාතික නිර්මාණ නැතුව මේ නිර්මාණ රසවින්දනේ පුළුල් කරගන්න පුළුවන් එක වඩාත් හොඳයි. දැන් චිත්‍රපටි බලන්න අපි ගීතොත් මම බලන්නේ හින්දි චිත්‍රපටි විතරයි. අපරාධනේ ඉංග්‍රීසි චිත්‍රපටි වලත් හොඳ ඒවා දෙනවා, සිංහල චිත්‍රපටි වලත් හොඳ ඒවා දෙනවා, ඉරාණ චිත්‍රපටි වල හොඳ ඒවා දෙනවා. අපි එහෙම සීමා දා ගන්න අපි අපි ඊට වඩා අනික් ඒවා රසයන් මේ සංගීතයේ තියෙන ඒවත් විඳින්න. අපි මේ ජන සංගීතය ගැන කතා කරන්නේ ජන සංගීතයම විතරක්ම කියන එක නෙමෙයි. අපි කතා කරන්නේ රට නියෝජනය කරනවා නම් අපිට ජන සංගීතය අත්‍යවශ්‍යයි කියන කාරණේ මත. හැබැයි අනික් දේවල් රස විඳින්න එකම පැත්තකට සීමා වෙන්න එපා. ඇයි මේ සමහර හොඳ නිර්මාණ ගැන මේ දේවල් කතා කරන්නේ? ඒවා ගැනත් හිතුවොත් මීට වඩා අපිට රස විඳිනේ ගැන පුළුල් මානසිකත්වයක් හදාගන්න පුළුවන් වෙයි. Citizen of the Week. මේ දැන් ළඟදි දවසක අපි දැක්කා ඔබේ FB කිනුමේ පුංචි පින්තූරයක් පළලා තිනවා. ඇත්තට මේක මේ ඔබේ පුතා, ඔබේ පුතා ලියපු දෙයක්, ඔබ ෆොටෝ එකක් අරගෙන FB ගිනුමට ඇතුළත් කරපු දෙයක්. මේකේ තියෙන්නේ මමත් මගේ පියා වගේ අනාගතේ ඔහු පාරෙම යනවා කියන එක. මේක දැක්කම ඔබට ආපු සිතුවිල්ල ගැන අපි කැමති දැනගන්න. ඒක මම හිතනවා ඔන්න තාත්තගෙන කැමති. දැන් අපේ තාත්තා හරි කැමැත්තෙන් හිටියා. තාත්තා කිව්වේ නෑ කවදාවත් ඔයා මේවා කරන්න කියලා. නමුත් මට මතකයි තාත්තා එක්තර දේශනාවක තාත්තට කියවෙනවා මේ මම නැති කාලයක හරි අපේ රටෙන් ජන ගීය ඔස්සේ ජාතික සංගීතයක් හදාගන්න මගේ පුතාත් මගේ ගෝලියොත් මහන්සි වෙයි, මට බලාපොරොත්තු තියෙනවා කියලා. තාත්තා කෙනෙක් ඉදිරියේ එහෙම බලාපොරොත්තුවක් තිබුණා තාත්තා තුළ. ඉතින් මටත් ඒක ඇහුණාම පුතාගේ එයාගේ අම්මා නම් ඔකට එක් කාලයකට කලින් දැකලා තියෙනවා. මේ මම නිකන් පෙරලා බලනකොට මම දැක්ක එයාගේ බාලදක්ෂ පුතේ මෙහෙම එකක් තියෙනවා. සතුටක් හිතුණා. හැබැයි ඒක ගැන මම ලොකු බලාපොරොත්තු තියාගෙන නැති බවත් කියන්න ඕනේ. මොකද මේ පොඩි ළමයෙක් විදිහට එයාට මේ වයසට ওই සිතුවිල්ල තියෙන එකට මම බොහොම ආසයි. නමුත් එයා ගැනම විතරක් නෙමෙයි මම බලාපොරොත්තු තියන්නේ. මම ලොකු પરම්පරාවක් හදලා දෙනවා. ඒ අය මේ රටේ දේවල් ඉස්සරහට ගෙනියයි කියන විශ්වාසය දෙනවා. එයින් එක්කෙනෙක් බවට එයා පත් වුණොත් මට ඇති. Citizen of the Week කියන මේ වැඩසටහන ගැන ඔබේ අදහස? අනේ මේ සුදන් දෙනවා මේක ඔස්සේ මාව හොයාගෙන ආවට. මම ප්‍රාර්ථනා කරනවා ලංකාවේ
මට වඩා තව දැවැන්ත චරිත ඉන්නවා. එවැනි අයත් ඔබට මුණගැහෙන්න ලැබේවා. ඒ තුලින් ඔබට මේ රටට ජාතියට හොඳ පණිවිඩයක් දෙන්න ලැබේවා කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔහොසදී සාහනේ මේ අවුරුදු කාලේ විතරක් නෙමෙයි හැමදාමත් ඔබ රටට අවශ්‍ය කියන එකත් මතක් කරන ගමන් සිටිසන් ඔෆ් ද වීක් සමගින් අපි සමුගෙන යනවා. ආයෙත් දවසක සාහනයත් සමගින් එකතු වෙමු සිටිසන් ඔෆ් ද වීක්. නැකත් බලන්නේ අවුරුදු කන්නයි නැම්නේ සිටිසන් ඔෆ් ද වීක්.